මහත්මනේ මගේ වරප්‍රසාද ප්‍රශ්නයක් තිබෙනවා මගේ නමත් සඳහන් කළා මේ පුවත්පත්වල කරපු නිවේදනය මම පැහැදිලි කරන්නට ඕන විශේෂයෙන්ම ඔබතුමාටත් මේ සභාවටත් ගරු කතානායකතුමාට මතක ඇති අපි ඓතිහාසික තීන්දුවක් ගත්තා ඒ පාර්ලිමේන්තුවේ 225ම ඔබතුමාගේ කතානායක කාමරේ ඒ සාකච්ඡා කාමරේ තමයි අපි මේ යෝජනාව ඉදිරිපත් කරන්නට එකඟ වුණේ දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දූෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය වහා ඉවත් විය යුතුයයිද දූෂණයෙන් තොරව ක්‍රිකට් පරිපාලනයේ විනිවිද භාවයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහා ක්‍රිකට් පරිපාලනයේ වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතුයයිද මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කිව සිටිමි. මේ යෝජනාව මම ඉදිරිපත් කරේ නිමල් ශ්‍රීපාල සිල්ව මැතිතුමයි මේක ඉස්තර කරේ. ගරු කතානායකතුමනි ඇත්තටම මම හිතන්නේ මෑත කාලයේ 225ම හොරකමට එරෙහිව ඒකමතිකව එකතුණු අවස්ථාව. මම ඡන්දයක් ඉල්ලපු අවස්ථාවේ ඔබතුමා කිව්වා නෑ ඡන්දයක් අවශ්‍ය නෑ ඒකමතිකව 225ම එකඟයි කියලා. හැබැයි ගරු කතානායකතුමනි මේ වෙන විට මේ යෝජනාවට පයින් ගහලා හොරකම හෙලිදරව් කරපු පුද්ගලයව අයින් කරලා හොරකම් කරපු කණ්ඩායම රැකගෙන තියෙනවා. ලැජ්ජයි. රොෂාන් රණසිංහට කොළ එළිය පෙන්නවා එළියට යන්න කියලා. හැබැයි මම එකක් කියන්න කැමතියි. මේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට දැන් රතු එළියක් පෙන්නලා තියෙනවා. ඒ තමයි මම ඉල්ලීමක් කරනවා ගරු අගමැතිතුමාගෙනුත් කැබිනට් මණ්ඩලයෙනුත් හෘද සාක්ෂියට එකඟව හිතන්න. ඔබට පෙන්නලා තියෙනවා රතු එළියක්. ඒ මොකද්ද? විශේෂයෙන්ම හොරකම් කරාට කමක් නැහැ. හොරු අල්ලන්න එපා. යස් සර් කිව්වොත් හොඳටම ඇති තමන්ගේ තැන රකගන්න. අද 225ම විධායකයේ යකඩ සපත්තුවට යට කරලා දමලා ඉවරයි. ඇත්ත වශයෙන්ම ඔබතුමා දන්නවා අපි විශ්වාස භංගයක් ගෙනාවා මේ සභාවේ සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව. ඒ මොකද ඖෂධ ශාස්ත්‍රයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සිදු වුණු හොරකම් සහ අක්‍රමිකතා නිසා. ඉස්සෙල්ලම කරේ මොකද්ද? ආණ්ඩුවට උපදෙස් දුන්නා යාව රකින්න. එයාව රැකලා යාව ආරක්ෂා කරන් පස්සේ එළියේ පීඩනය වැඩි වෙන නිසා මොකද්ද කරේ? එයාව රකින්න ඇමති පුටුමාරු කරා. ඉතින් මම පැහැදිලිව කියන්න කැමතියි මේ විධායක ජනාධිපතිවරයා පත්තුනේ පාර්ලිමේන්තුවෙන්. හැබැයි පාර්ලිමේන්තුවෙන් පත්තුණු විධායක ජනාධිපතිවරයා අද වෙන විට පාර්ලිමේන්තුව තුට්ටු දෙකකට ඇදදම අධිකරණයේ තීන්දුවක් දුන්නා. පොඩකින්න පක්ෂනායකතුමා ජනාධිපතිතුමා විවේචනය කිරීම වරප්‍රසාද ප්‍රශ්නේ වරප්‍රසාද යටතේ අයිතියක් නැහැ. හරි මට කරුණා කළ අවස්ථාව දෙන්න ගරු කතානායකතුමනි විපක්ෂනායකවරයා හැටියට මේ කාරණාව වැදගත් කාරණාවක් ඉදිරිපත් කරන්න. අධිකරණයේ තීන්දුවක් දුන්න ඡන්දෙ තියන්න කියලා. ඒකට පයින් ඇහුවා. පාර්ලිමේන්තුව ඒකමතිකව චෝදනා කරා දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉවත් කරන්න කියලා. ඒකටත් පයින් ඇහුවා. හැබැයි මතක තියාගන්නට ඕන මේ ජනාධිපතිවරයා පත් කරේ මේ පාර්ලිමේන්තුවේ 134ක් එකතු වෙලා. හැබැයි එතුමාව මෙහෙවන අදිසි හස්තයක් තිබෙනවා. හොර බෙහෙත් මාෆියාව, ගෑස් මාෆියාව, සීනි මාෆියාව, දැන් ක්‍රිකට් මාෆියාව. මේ මාෆියාව තීන්දුව කරනවා ගරු කතානායකතුමනි මොන ඇමතිවරයාද ඉන්නේ, මොන ඇමතිවරයාද ඉවත් වෙන්නේ. මේක හරි විහිළුවක්. දැන් මම පැහැදිලිව ඔබතුමාට කියන්න කැමතියි මෙන්න මේ කාරණාව. ඉන්දියානු තානාපතිතුමා මාත් එක්ක සාකච්ඡාවක නියැලී සිටිය විපක්ෂ නායක කාර්යාලයේ. ඒ අවස්ථාවේ මම හිතුවා මේ අවස්ථාව උපයෝගී කරගෙන රොෂාන් රණසිංහ අමතිවරයාවත් කැඳවගෙන ඇවිල්ලා ඒ ඉන්දියානු තානාපතිතුමාගේ මහකුමසාරිස්තුමාගේ මැදිහත්වීම තුළ අපේ රටට පැනවුණු මේ ක්‍රිකට් තහංචිය ඉවත් කර ගැනීම සඳහා තමයි මං එතුමාට එල්ලෙයි කියලා ඉන්දියානු තානාපතිතුමාගේ මැදිහත්වීමක් ගන්නට පුළුවන් නම් ඒකත් ලබාගෙන මං කටයුතු කරේ මේ ක්‍රිකට් තහංචි ඉවත් කරන්න. එහෙම නැතුව මේ ඉන්දියානු මහකොමසාරිස්වරයත් එක්ක එක්කහු වෙලා එහෙම නැත්නම් රොෂාන් රණසිංහ මැතිතුමාත් එක්කහු කරගෙන දේශපාලන ලුකුමන්ත්‍රණයක් කරන්න නෙමෙයි ක්‍රිකට් තහනම ඉවත් කරගන්න. හැබැයි අද වෙන විට
රොෂාන් රණසිංහට ඇඟිල්ල දික් කරනවා මේ විපක්ෂ නායකව හමුුණයි කියලා. එහෙම බැලුවොත් ඒ හමුවීම තුල කැබිනට් එකේ සාමූහික වගකීම කඩ කරයි කිව්වොත් එහෙනම් මේ කැබිනට් එකේ යම් කොටසක් අයින් කරන්නට ඕන. ඒ අය එනවා මාව හම් වෙන්න. ඒ හම් වෙන්නේ දේශපාලන කුමන්ත්‍රණ කරන්න නෙවෙයි. මේ විපක්ෂ නායක කාර්යාලයේ මේ පාර්ලිමේන්තුව මේ ඔලුගෙඩි සැල්ලම් තුලින් ආණ්ඩු පෙරලන්න ආණ්ඩු මාරු කරන්න අපි යන්නේ නැහැ. අපි ආණ්ඩුවට එනවා නම් එන්නේ ජනවරමේ ජනතාවගේ ශක්තිය ජනාධිපතිවරණය මහමැතිවරණය අවසාන වශයෙන් මම ගරු කථානායකතුමනි මේක ඔබතුමාටත් වැදගත් වෙයි මේක ඉතාමත්ම වැදගත් කාරණාවක් මෙන්න මේක හොඳින් අහගෙන ඉන්න මම දැක්ක මේ පත්තරවල සමාජ මාධ්‍යවල යනවා ඉතිහාසයේ පළවෙනි වතාවට කැබිනට් මණ්ඩලයට ආපු ඇමතිවරයෙක්ව මූණටම කියලා එළෙව්වයි කියලා ඉතින් මටත් මෙන්න මෙහෙම ඉතිහාසයක් මතක් වෙනවා ගරු කථානායකතුමනි එන්න මේකටත් පොඩ්ඩක් කාරුණිකව සවන් දෙන්න මම මේ 2020 මැතිවරණ ප්‍රතිඵල කියන්නේ මේ ඉන්න ජනාධිපතිතුමාට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දීලා ගරු UNP එකෙන් හම්බුනේ 30000යි මනාප ගණන් කරේවත් නැහැ ඔබතුමාට නමුත් රොෂාන් රණසිංහට මනාප 90650 වරප්‍රසාදයට එතන හානියක් කියලා නැහැ නේ කොළඹ දිස්ත්‍රික්කේ 150ක වරමක් ලැබුණා ඉතින් මං හිතන්නේ පළවෙනි වතාවට ජනවරමක් නැති ජනාධිපතිවරේ වරමක් තියෙන මහජන නියෝජිතෙක් බන්නපු අවස්ථාවේ කියලා ඒකත් ඉතිහාසගත වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා කොහොමද සුදී අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 විසර්ජන 50 කෙටුම්පතේ කාරක සභාව